පෙරවරු 8:05 මේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ හම්බන්තොට වෙහෙරගෙන ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය නාගුඩ සද්දාලෝක ස්වාමින් වහන්සේ. අද ධර්මානුශාසනාවේ මාතෘකාව කරණීය මෙත්ත සූත්‍ර දේශනාව. සදහවත්නි, ධර්ම ශ්‍රවණයට පෙර ආතුව පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං අම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ
අයං භදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒමාගේ ස්වාමීයු භාග්‍යවත්තු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ අනන්ත සීලයටද අනන්ත සමාධියටද අනන්ත ප්‍රඥාවටද අනන්ත වූ විමුක්ති ඥානයටද මාගේ නමස්කාරය වේවා. මේ සිල්වත් ජීවිතය බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය වෙත පූජා කරමි පූජාවේවා. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සක්කෝ උජුච සුජුච සුවචෝචස්ස මුදු අනතිමානීතීති. අතිපූජ්‍යපාද මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත සිල්වත් ගුණවත් සිල් මැහැණියන් වහන්සේලා, එවගේම සත්පුරුෂ දායක පින්වත්නි, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි සිදු කෙරෙන මහර්ග ධර්මදානමය මහා පින්කමෙහි ධර්මදේශනාමය පින්කම සඳහායි අද මේ සත්පුරුෂ හැමදෙනාම ඒකරාශී වෙලා තැන්පත් මනසකින්, සංසුන් මනසකින්, තැන්පත් කයකින් මේ උතුම් අවස්ථාවෙහි බලාපොරොත්තු වන්නේ තථාගත ධර්මය කෙටි වෙලාවක් නමුත් ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රවණය කරගන්ට. විශේෂයෙන්ම බොහෝ කාලයකට පස්සේ ගුවන්විදුලි ධර්මදේශනාව සඳහා අපි වැඩම කරන්නට යෙදුණි. අපේ කල්යාණ මිත්‍ර තෙන්නකෝන් ඉහළගම මැතිතුමාන්ගේ බලවත් ආරාධනාව උඩ මේ උතුම් දේශනාව මේ සත්පුරුෂ හැමදෙනාගේම දායකත්වයෙන්. එනිසා අද මාතෘකා තන්හියේ දන්ට මා කල්පනා කළේ බොහෝම වටිනා සූත්‍ර දේශනාවක් පින්වත්නි. කවුරුත් ඔබ අප හැම සියලු දෙනාම නිතරම අහලා තියෙන, සජ්ජායනා කරන වටිනා සූත්‍ර දේශනාවක් කරණීය මිච්ඡ සූත්‍ර දේශනාව. සාදු කියන්න. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි. තුන් ලෝකාගුරු ශාන්තිනායක අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරණීය මිත්ත සූත්‍රාන්ත දේශනාව මේ පින්නතුන්ලා අපි හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ශ්‍රවණය කර ගන්නට ඕනි, මතක තබා ගන්නට ඕනි,
භාවිතා කරන්නට ඕනි, අර්ථ නිරුත්ති දැනගන්නට බොහොම වටිනවා. සාමාන්‍යයෙන් පින්වත්නි, මේ සූත්‍ර දේශනාව ආරක්ෂක පිරිත් දේශනාවක් වශයෙන් තමයි බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ තමන්ගේ ජීවිතයට ආරක්ෂාව සඳහා. නමුත් පින්වත්නි, ඒ ආරක්ෂක දේශනාවක් වශයෙන් භාවිතා කරන මේ පිරිත් සූත්‍ර දේශනාව, එහෙම නැත්නම් සූත්‍ර දේශනාව අර්ථ සහිතව දැනගෙන නුවණින් ඝන සජ්ජායනා කළොත්, මෙනෙහි කළොත්, මේ තුලින් අපට නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම දක්වා, ඒ කියන්නේ විදර්ශනා මාර්ගඵල අවබෝධය සඳහා, විදසුන් නුවණ සඳහාත් උපකාර වෙන බව තථාගතයන් වහන්සේ මේ දේශනාව තුළින් සම්මතකට වදාළ සාදු කියන්නේ. එනිසා පින්වත්නි, තථාගතයන් වහන්සේගේ මේ උතුම් දේශනාව විශේෂයෙන්ම අපි හැමදෙනාම භාවනාවක් වැඩෙන ආකාරයෙන් තමයි ශ්‍රවණය කරන්නට ඕනි. ඒ සඳහන් වෙලා තියෙනවා දේශනාවෙහිම, කම්මට්ඨාන විනිමුත්තෙහි ධම්ම දේශනා නාම නත්ති, කර්මස්ථානයකින් තොරව දේශනාවක් නැහැ කියලා. ඒ කියන්නේ භාවනා කමඨහනකින් තොරව ධර්ම දේශනාවක් නැහැ කියනවා. බලන්ට එනම් ධර්ම දේශනාවක් කියලා කියන්නේ කර්මස්ථානයක්මයි, කමඨහනක්මයි. ඒ නිසා තමයි පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මය එදා දේශනා කරනකොට අප්‍රමාණ පිරිස් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය අහලා අමහා මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න වාසනාව ලැබුණේ. තථාගතයන් වහන්සේගේ ප්‍රථම මංගල ධර්ම දේශනාව ඔබ අපි හැමදෙනාම දන්නවා. ධම්මචක්ක ප්‍රවර්තන සූත්‍රාන්ත දේශනාව එදා බාරාණසී ඉසිපතන මිගදායේදී තථාගතයන් වහන්සේ දේශනා කරනකොට අනාගාමී බ්‍රහ්මරාජයන් වහන්සේලා 18 කෝටියක් අරිහත් ඵලයේ පිහිටුවමින් ඒ උතුම් දේශනාව අවසන් කළා. 18 කෝටියක් සත්වයන්ට අමා මහ නිවන අවබෝධ කරගන්නට ලැබුණා. මහා මංගල සූත්‍රාන්ත දේශනාව ශ්‍රවණය කිරීමේදී කෝටි ලක්ෂයක් දිව්‍යයන් බ්‍රහ්මයන් අරහත් ඵලයට පත් වෙලා අසංඛ්‍ය ගණන් සත්වයන්ට සෝතාපන්න ඵලය ආදී මාර්ගඵල ධර්මයන් අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න වාසනාව ලැබුණා. ඒතර බලන්න පින්වත්නි, ඒ උතුම් දේශනාවන් තුලින් ලක්ෂ ගණන්, කෝටි ගණන්, අසංඛ්‍ය ගණන් දෙවියන්, බ්‍රහ්මයන්, සත්වයන් සහිත මේ ලෝකේ ඥානවන්ත පුණ්‍යවන්තයන්ට මේ ධර්මයේ කොයිතරම් සැනසීමක් ලැබුණද. ඒ නිසා අන්න විහෙත භාවයට පත් වෙන්නේ නැතුව ධර්ම ගෞරවය සිත් දරා ගනිමින් භාවනාවකට සමවැදුණක් මෙන් මේ උතුම් දේශනාව ශ්‍රවණය කරනවා නම් අපටත් ඒකාන්තයෙන්ම මේ උතුම් දේශනාව අමහා මහ නිවන් අවබෝධය පිණිසම වේවා කියන අදිෂ්ඨානය ඇති වෙන්නට ඕනි. එතද මේ බොහෝ පිරිසක් මේ ගුවන්විදුලි සංස්ථාවට පැමිණිලා, ඒ වගේම මේ ගුවන්විදුලි හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක්, ලක්වැසි ලෝවැසි බොහෝ පිරිසක් මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්නේ. ඒ නිසා අපට ඒකාන්තයෙන්ම ධර්මාවබෝධය පිණිස වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනි. පින්වත්නි, අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාව තුළින් එදා මහත් වූ සැනසීමක් ස්වාමින් වහන්සේලා 500ක් දෙනා වහන්සේට සලසා දුන්නා. මේ පින්නතුන් ලහලා තියෙනවා කරණීමිත සූත්‍රාන්ත දේශනාව එදා දේශනා කිරීමට පාදක වුණු කතා ප්‍රවෘත්තිය. නමුත් කෙටියෙන් සලකා ගත්තොතින් එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ස්වාමින් වහන්සේලා 100 නම, 500 නම, 1000 ආදි වශයෙන් උන්වහන්සේලා ආරණ්‍යවලට ගිහිල්ලා සමත විදර්ශනා භාවනා ධර්මයන් දියුණු කරගෙන ධහන්සේලා සසර දුක් නිමා කරගෙන නිවන් අවබෝධ කළා. ඒ අතර පින්වත්නි, ස්වාමින් වහන්සේලා 500ක් දෙනා වහන්සේලා උගතමනා සියලු ධර්ම විනය සියල්ලම ඉගෙනගෙන අවුරුදු 5ක් පුරාවට ගුරු සෙවණේ වැඩ ඉඳලා
නිසමුක්ත කරගෙන, ඒ කියන්නේ උපසපන් භික්ෂුන් වහන්සේලා අඩුම වශයෙන් අවුරුදු 5ක් ආචාර්ය සෙවණි ඉන්නට ඕනි. උපාධ්‍යායන් වහන්සේගේ සෙවණි ඉඳගෙන ධර්ම විනය දෙක හොඳින් උගෙන කියාගෙන උද්ග්‍රහණය කරගෙන අවසන් වුණාට පස්සේ නිසමුක්ත වෙනවා. නිස සමාදන් වෙලා ඉඳලා ආචාර්යයන් වහන්සේගේ නිසමුක්ත කරගෙන මේ 500ක් දෙනා ස්වාමීන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ ශාසන ජීවමාන කාලෙහි සැවැත් නුවරහිට යොදුන් 120ක් පමණ දුර ඇති වනාන්තර භූමියක අරණ්‍ය සේනාසනයක භාවනා වැඩීම සඳහා පිටත් වුණ කර්මස්ථාන ඇතිව. පින්වත්නි, ඒ වනාන්තරයට ගොහිල්ලා, එහෙම නැත්නම් අරණ්‍ය සේනාසනයට ගොහිල්ලා උන්වහන්සේලා බොහෝම සතුටින් අරණ්‍ය සේනාසනයේ පළමු දවසේ ගෙවලා සිත්කලු සිත් ඇලවෙන රමණීය වූ මේ අරණ්‍ය සේනාසනයේ සිත් අලවාගෙන පහුවෙනිදා ගොදුරු ගමට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ චරියාවේ හැසිරිලා පිණ්ඩපාතේ වළඳලා අවසන් වුණු විගසමේ පින්නතුන්ලා දායක පින්නතුන්ලා ගම්වැසියෝ මේ ස්වාමින් වහන්සේලාට ආරාධනාවක් කළා. මොකද වස්සාන කාලය ආරම්භ වෙගෙන තියුණේ, වස්තු මාසයක් ස්වාමින් වහන්සේ නමක් වස් කාලේ එක තැනක වැඩින්න ඕනේ. ඒ වස්සික පදේ සමාදන් වෙලා ඉමං තේ මාසං වස්සං උපේමි ඉද වස්සං උපේමි ඉමස්මින් අරඤ්ඤේ විහාරේ යනාදි වශයෙන් ඒ වාක්‍ය කියලා සමාදන් වෙනවා. ඒ අනුව උන්වහන්සේලාට ආරාධනා කළා, ස්වාමින් වහන්සේලා මේ වස්සාන කාලේ මේ අරණ්‍ය සේනාසනේ මේ වන භූමියේ මේ තපෝ භූමියේ ඔබ වහන්සේලා වැඩින්ට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය යන සිව්පස අපි පරිත්‍යාග කරනවා කියලා දායකයතු ආරාධනා කළා. ඉතින් ස්වාමින් වහන්සේලේ ආරාධනා බොහෝම හොඳින් පිළි අරගෙන බොහොම සතුටින් මේ වස්සාන කාලයේ භණ භාවනා යෝගීව උන්වහන්සේලා මේ ස්ථානී වැඩින්න අදිෂ්ඨාන කරගෙන බොහෝම බලවත් වීරිය ඇතිව සීල තේජසින් සිල්වත් වෙමින් සමාධි වඩමින් භාවනා වඩමින් උන්වහන්සේලා පින්වත්නි මේ අරණ්‍ය සේනාසනේ විවේකීව වාසය කළා. ඉතින් මේ වස්සාන කාලයේ උන්වහන්සේලාගේ සීල තේජස සීලානුභාවය එන්න එන්නම බහුල වුණා, වැඩි වුණා. අදිශීල සංඛ්‍යාත මේ ස්වාමින් වහන්සේලාගේ බලවත් සීලානුභාවය විසිරී පැතිරී හාත්පසම ඒ හාත්පසේ ඉන්න වෘක්ෂ දේවතාවරුන්, භූමාට දේවතාවරුන්, විමාන දේවතාවරුන්ට දැනගන්න ලැබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පින්වත්නි රුක්ෂ මූල්‍යයන්හි වැඩඉඳ භාවනා යෝගිව සිල්වත්ව වාසය කරනකොට උන්වහන්සේලාගේ සීල තේජස නිසා ඉහළ වෘක්ෂ අරමුණු කරගෙන විමාන කරගෙන හිටිය දෙවි දේවතාවුන්ට ඉහළ ඉන්න බැරි වුණා. නිසා ඒතු පහළට බැස්සා. ඉතින් කල්පනා කළා, දැන් මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම දිගටුවම මේ සේනාසනේ වැඩ හිටියොත් අපට හැමදාම මේ විමාන අත ඇරගෙන වෙනත් තැනකට යන්න වෙනවා, එහෙම නැත්නම් අපට අතුරුදහන් වෙන්න වෙනවා. ඉතින් කාලයක් තිස්සේ විමාන කරගෙන හිටිය අපේ වාසභූමිය නැති වෙලා යනවා. ඒ නිසා උන්වහන්සේලා වහ ඉවත් කටයුතුයි කියලා අර වෘක්ෂ දේවතාවරු ආදී දෙවිවරු කතිකා කරගෙන පින්වත්නි මේ කාමාවචර දෙවිවරුනේ. ඉතින් එයත්ෝ සම්මා දෘෂ්ටියේ පිහිටාගෙනම නැහැ, නොයෙක් විදිහේ භයානක ශබ්ද ඇහෙන සැලැස්සුවා ස්වාමින් වහන්සේලා බියවද්දවන්න, භයානක රූප මෙව්වා. ඒ වගේම නොයෙක් විදිහේ උහුලන්න අපහසු තරම් දුර්ගන්ධ වහනය කළා. ඉතින් ওই විදිහට එකිනෙක ස්වාමින් වහන්සේලාට මෙන්න මේ භයානක අමිහිරි අත්දැකීම් උන්වහන්සේලාට ලැබුණා. නමුත් කිසිම ස්වාමින් වහන්සේ නම කාටවත් මේ ගැන ඇඟෙව්වේ නැහැ. තමන් වහන්සේට ලැබිච්ච අමිහිරි අධ්‍යක්ීම තව නමකට කිවහොතින් ඒ නමගේ භාවනාවට සමාධියට බාධාවක් පැමිණේ කියලා. නමුත් පින්වත්නි මේ සියලු දෙනා වහන්සේලාම දින 15ක් පමණ ගත වෙනකොට එකවරම සුදු මෙලි වෙන්න පටන් ගත්තා, කුරුස වෙන්න පටන් ගත්තා. නාන්සේලාගේ භාවනා ධර්ම වඩා ගන්න අපහසු වුණා. එනිසා සියලු දෙනා වහන්සේලා සාකච්ඡා කළා, කුමක් හේන් මේ වගේ තත්වයක් උදා වුණාද? ඒ අනුව පින්වත්නි
නහන්සේලා හැම දෙනා වහන්සේම තම තමාගේ අධ්‍යක්ීම් සාකච්ඡා කළා. භයානක රූප පේලා තිබුණ සමහරක් දෙනා වහන්සේට, සමහරක් දෙනා වහන්සේලාට භයානක ශබ්ද, එවගේම දුර්ගන්ධ, නොයෙක් නොයෙක් විදිහේ අමිහිරි අධ්‍යක්ීම් තියුනේ නිසා අමනුෂ්‍යග්‍රහණයක් වූ මේ ස්ථානයේ තියෙන්න පුළුවනි. එනිසා මේ ස්ථානය අපට භාවනාවට නුසුදුසුයි, සුදුසු වන්නේ නැහැ. ඒ හින්දා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා මේ කරුණු සියල්ල පහදලා දීලා භාවනාවට සුදුසු භූමියක් සොයාගත යුතුයි කියලා උන්වහන්සේලා සාකච්ඡා කළා. ඒ අනුව පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා දේවරම් මහා විහාරයට මේ සියලු දෙනා වහන්සේලාම තථාගත බුදුරජාණන් වහන්සේට මේ සියලුම කාරණාවන් පැහැදිලි කළා. ඒ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ බව, මේ කාරණේ පිළිබඳව මෙනෙහි කරලා උන්වහන්සේලාට මතක් කළා, පින්වත් මහණෙනි, එවත්නි, ඔබ වහන්සේලාට භාවනා කිරීම සඳහා සුදුසු යෝග්‍ය භූමියක් මේ මුළු දඹදිව තලයේ මම මානසිකාර කළා, සෙව්ව මනසින් බැලුවා, විමසුවා. නමුත් මුළු දඹදිව තලයේම ඔබ වහන්සේලාට මේ තරම් වටින භූමියක් ලැබෙන්නේ නැහැ. එනිසා ඔබ වහන්සේලාට වටින ජය භූමිය, විජය භූමිය, පාරමී භූමිය ඔන්නෝය කියන අරණ්‍ය සේනාසනය පමණමයි. එනිසා මේ අරණ්‍ය සේනාසන භූමියෙම ඔබ වහන්සේලා නවතින්න ඕනේ, භාවනා වඩන්න ඕනේ. ඔබ වහන්සේලාට මාර්ගඵල සංඛ්‍යාත නිවන් අවබෝධ කිරීම සඳහා මේ දඹදිව තලයේ තියෙන එකම භූමි භාගය ඔය අරණ්‍ය සේනාසනය පමණයි. සැවැත් නුවර හිට යොදුන් 120ක් තරම් දුර මේ අරණ්‍ය පමණයි. එනිසා නැවතත් ඔබ වහන්සේලා මේ භූමියටම වඩින්න. හැබැයි ඔබ වහන්සේලා පෙරලා වඩිනකොට ආරක්ෂක ආයුධය අරගෙන යන්න කියලා ඒ ආරක්ෂක ආයුධය වශයෙන් මේ කරණීය මෙත්ත සූත්‍රාන්ත දේශනාව උන්වහන්සේ පින්වත්නි මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 500 නමටම අනුදැනවා දාලා කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුභරෝච අනාදි වශයෙන් මේ සූත්‍ර දේශනාව නාසේලා කටපාඩම් කරගත්තා. ඊළඟට කටපාඩම් කරගෙන ඝන සජ්ජායනා කරමින් පාපියවරක් පියවරක් පියවරක් පාසාම උන්වහන්සේලා මේ සූත්‍රය කියමින් සජ්ජායනා කරමින් අරණ්‍ය සේනාසනයට ඇතුළත් වුණා. ඇතුල් වෙලා අරණ්‍ය සේනාසනයේ අභ්‍යන්තරයට ප්‍රවිෂ්ට වෙනකොටම මේ මෛත්‍රියේ වඩන මෛත්‍රී කර්මස්ථාන සංඛ්‍යාත මේ සූත්‍ර දේශනාව අර දෙවිවරුන්ට ඇහෙන්න පටන් ගත්තා. වෘක්ෂ දේවතාවරුන්ට, විමාන දේවතාවරුන්ට, භූමාට දෙවියන්ට ඇහුණා. ඒ වෙලාවේ පින්වත්නි ඇත්තන්ගේ මෛත්‍රී චිත්තය පහළ වුණා. මිනිස් වෙස් අරගෙන මිනිස් වෙස් මවාගෙන ස්වාමීන් වහන්සේලා ඉදිරියට පැමිණියා. පැමිණිලා උන්වහන්සේලාගේ පාත්‍ර අතට ඉල්ල ගත්තා, සිවුරු ඉල්ල ගත්තා. ඒ වගේම පසුම්බි සියල්ල ඉල්ලගෙන ස්වාමීන් වහන්සේලා ගිහින් ඒ සුදුසු ස්ථානවල කුටිසෙනසුන්වල වඩා හිඳෙව්වා. ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ මේ මිනිස් වෙස් අරගත්ත වෘක්ෂ දේවතාවරු, විමාන දේවතාවරු කියලා. නමුත් පින්වත්නි ස්වාමීන් වහන්සේලාට ඒ විදිහට උපස්ථාන කරලා ගෙමිදුල් අමදලා පැම්පෙරලා සකස් කරලා සියලු උපස්ථාන වත කළා පමණක් නෙවෙයි, උන්වහන්සේලාට නොයෙක් නොයෙක් ආකාරයෙන් පහසුවෙන් ගුණපුරා ගැනීමට ප්‍රත්‍යෝපකාරත් කළා. එපමණකුත් නෙවෙයි, ඒ වනාන්තර භූමියේ පක්ෂීන් අපා දෙපා සිව්පා බොහෝපා ඇති නපුරු සත්වයෝද, උරගාන සත්වයෝද සියල්ලෝම ස්වාමීන් වහන්සේලාගේ වැඩි ඉන්න භූමි භාගයෙන් ඉවත් කරා. බොහෝ දුරට පිටක් කළා මේ දෙවිවරුන් විසින් කළේ. බලන්න මෛත්‍රී භාවනාව, මෛත්‍රී කර්මස්ථානය මේ කරණීයමෙත සූත්‍ර දේශනාවේ වැඩිමෙන් මෙනෙහි කිරීමෙන් සජ්ජහනා කිරීමෙන් ලැබිච්ච ආනිසංස පක්ෂය. ඉතින් මේ විදිහට පින්වත්නි උන්වහන්සේලා බොහෝම සුවෙන් පහසුවෙන් මෛත්‍රී කර්මස්ථානයේ වැඩුවා. ඒ තුලින් ධ්‍යාන තුනක් උන්වහන්සේලාට උපදව ගන්නට ලැබුණා. සාදු කියන්න. ඉතින් ධ්‍යාන තුනක් උපදවා ගත්තා. ඉන් අනතුරු උන්වහන්සේලාගේ චිත්ත සමාධිය බලවත් වුණා. චිත්ත සමාධිය බලවත් වීමෙන් උන්වහන්සේලාට වාසනාවන්ත කාලයක් උදා වේගෙන ආවා. ඒ තමයි
මෙතුවක්කල් සංසාර ගමනේදී දකින්ට නොලැබුණු, ප්‍රත්‍යක්ෂ කරන්න නොලැබුණු, අවබෝධ කරන්න නොලැබුණු උතුම් ආර්ය මාර්ගයට පත්වීමේ භාග්‍ය ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශිෂ්‍ය 500 නම වහන්සේලාගේ චිත්තසංතානය නාන්සේගේ විශේෂ ඥානීන් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානීන් බුද්ධ ඥානීන් දුටුවා. දැකලා උන් වහන්සේ දේවරම් මහා විහාරයේ වැඩ ඉඳගෙන ආලෝක කදම්බයක් රශ්මි ධාරාවක් ඒ සාමීන් වහන්සේලා වැඩ ඉඳින අරණ්‍ය සේනාසනී උන්වහන්සේලා වැඩ ඉන්න දිසාවට යොමු කළා. බුදුරෝ මවාපාමි ඒ සාමීන් වහන්සේලාට පේන්නේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා වාගේ. බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුරුව මවාපාමින් මේ සාමීන් වහන්සේලාගේ තෘතිය ධානයේ දක්වා දියුණු කරගත් චිත සමාධිය අරමුණු කරගෙන ඉතාම වටිනා ගාථා රත්නයක් වදාලා. කුම්භූපමං කාය මිමං විඳිත්වා නගරූපමං චිත්ත මිදං තපිත්වා යෝධේත මාරං පඤ්ඤාබුධේන ජිතං චරක්කේ අනිවේසනෝසියා. කුම්භූපමං කායමිමං විඳිත්වා. කුම්භූපමං මේ මැටි බඳුනක් වගේ මේ තථාගතයන් වහන්සේ මේ ගාථාවෙන් අර්ථවත් කළා. මේ ශරීරය බිඳෙන සුළු මැටි බඳුනක් වගේ අනිත්‍යයි කියලා හිතනද මේ කය බිඳී යනවා සිඳී යනවා. දඩු මුගුරකින් යම්සේද මැටි බඳුනක් පහර කෑ මොහොතේ බිඳී යන්නේ මරණයේ නැමැති දඩු මුගුරෙන් මේ කය බිඳී යනවා. විඥාණය පහ වෙලා යනවා. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානං නිරත්තංව කලින්ගරං. නම් මේ කයත් මරණේ නැමැති දඬු මුගුරෙන් බිඳී යනවා යම්සේද අර මැටි බඳුනක් බිඳී යනවා වගේ. ඒසා මේ කය ස්ථීර එකක් නෙමෙයි. මේ කය අනිත්‍ය එකක්. මේ අනිත්‍ය ස්වභාවයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත මේ කයේ ගත යුත්තක් ඇත්තේ නොවේ. එනිසා මේ කය අනිත්‍යයි. එනිසාද ස්ථීර වශයෙන් පවත්වා ගන්න නොහැකි බැවින් අනාත්මයි. නිතර දැවෙන තැවෙන පෙළෙන නොඒක් වද වේදනාවන්ට ගොදුරු මේ කය සැප වශයෙන් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ගන්න වටින්නේ නැහැ. එනිසා කුම්භූපමං කායමිමං විදිත්වා මේ කය බිඳී යන සුළුයි මැටි බඳුනක් වාගේ. නගරූපමං චිත්තමිදං තපෙත්වා නගරූපමං නගරයක් උපමා කරමින් මේ හිත යම්සේද ඒ කියන්නේ පින්වත්නි සියලුම අංග ප්‍රත්‍යංගයන්ගෙන් සකල සම්පත්තියෙන් පිරිච්ච නගරයක් යම්සේ ආරක්ෂා කරන්නේ නම් අන්න එසේ මේ චිත්තමිදං තපෙත්වා හිතද ආරක්ෂා කරගන්න ඕනේ රැකගන්න ඕනේ. එවගේම යෝධේත මාරං පඤ්ඤාබුධේන පඤ්ඤාබුධේන ප්‍රඥාව නැමැති ආයුධයෙන් එම නැත්තං විදර්ශනා ප්‍රඥාව නැමැති ආයුධයෙන් මාරයාට පහර දෙන්න ඕනේ. යෝධේත මාරං ජිතං ච රක්ඛේ අනිවේසනෝ සියා. එසේනම් ඒ පිළිබඳව නුවණින් ප්‍රඥාවෙන් යුක්තව මේ ඒ ලෝකයේ පිළිබඳව තියෙන යම් ඇලීමක් තියෙනවා නම් ඒ සියල්ලම තමන්ගේ චිතසංතානයෙන් බැහැර කරන්නට ප්‍රහාණය කරන්නට ඒතුලින් ඔබට විදර්ශනා ඥාන සම්ප්‍රයුක්ත මාන පරාජය කරලා මා මහ නිවනට පත් වෙන්න ලැබෙනවා කියලා උන්වහන්සේ වදාලා සාදු කියන්න. බලන්න කොයිතරම් වටිනවාදනේ නහන්සිගේ මේ ගාථාවෙන් අර්ථකථනය කළේ මේ ශරීරයේ මැටි බැඳුනක් වගේ බිඳී යන එකක්. එනිසා ශරීරයේ අනිත්‍ය ගැන හිතනද චිත්තසංතානය රාග ద్వේස මෝහ ආදීන් යටපත් කරන්ඩ සිත සංසුන් කරගන්න සිත රැකගන්න හරියට අංග සම්පූර්ණ සියලු සම්පත් තියෙන නගරයක් යම්සේ ආරක්ෂා කරන්නේ මින්ද. ඒ වගේම මේ මාරයාගේ මාර පාක්ෂික ක්ලේශ මාරාදී සියල්ලට පහර දෙන්න
විදර්ශනා ප්‍රඥාව මුල් කරගන්ඩ විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව මාර පරාජයකට උතුම් අරහත්වයට පත්ව අමා මහ නිවන සාක්ෂාත් කරත්වා කියලා උන්වහන්සේ ඔය ගාථාව දේශනා කරනකොට අර ධ්‍යාන තුනක් උපදවාගෙන සමත සමාධියෙන් බලවත් සිටිය ස්වාමීන් වහන්සේලා 500 දෙනා වහන්සේම එක ඉරියව්වෙහිදීම සෞකලෙස් නසා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵලයට පත් වෙලා අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. ඉතින් පින්වත්නි මේ ස්වාමීන් වහන්සේලා 500 දෙනා වහන්සේලා මහරහතන් වහන්සේලා බවට පත් වුණා. ත්‍රිවිද්‍යා සද් අභිඥා සිව්පිලිසින් විහාලා බිහිව නාන්සේලා මේ උත්තරීතර තැනට පත් වෙලා තමන් වහන්සේලා ජේතවනාරාමයට වැඩම කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාවක් පැවැත්වුවා. තමන් වහන්සේලා අවබෝධකට වදාළ ප්‍රතිපත්ති ධර්මයේ පිහිටාගෙන සාදු කියන්නේ. ඒ නිසා පින්වත්නි මේ උතුම් සූත්‍ර දේශනාව ආරක්ෂක පිරිත් දේශනාවක් වගේම මෛත්‍රී කර්මස්ථානයක් වශයෙන් වඩන්නට ඕනි. අවසානයේ විදර්ශනා වශයෙන් වඩන්නට අවකාශයේ ඉඩපමණින් දැන කියාගෙන පුරුදු පුහුණු කරගන්නට ඕනි. ඒ නිසා පින්වත්නි මෙසේ අරහත්වයට පත්වෙන්නට හේතු වුණේ මේ ස්වාමින් වහන්සේලා ඈත අතීතයේ බුද්ධ ශාසනවලදී මේ 500ක් දෙනා වහන්සේලා මේ උතුම් දේශනාවන් කටපාඩම් කරගෙන දරාගෙන සිහි කරපු ඒ සාංශාරික පුරුද්ද නිසා උන්වහන්සේලාට ධ්‍යාන උපදවාගෙන අවසානයේදී මාර්ගඵල ධර්මයන් අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබුණා. සාදු කියන්න. ඉතින් මීළඟට පින්වත්නි අපි සලකා බලන්නට ඕනේ මේ සූත්‍ර දේශනාව දිහා බලනකොට මේ සූත්‍ර දේශනාවේ ගාථා 10ක් තියෙනවා. ඒ ගාථා 10ෙන් ගාථා දෙකහ මාරක්ම දේශනා කළ තියෙනවා නිවන් මාර්ග පිළිබඳව. එතකොට මේ උතුම් සූත්‍ර දේශනාව මේ පින්නතුල්ල විසින් පිළිපදින්නට කරුණු 15ක් තථාගතයන් වහන්සේ පෙන්ලා තියෙනවා. එයින් කරණීය ධර්ම 14ක් අකණීය ධර්ම 1ක් වශයෙන්. ඒ නිසා පින්වත්නි මේ දේශනාව තුළින් විදර්ශනා භාවනාවට හෝ එහෙම නැත්නම් මාර්ගඵල නිවන් අවබෝධය පිළිබඳව තියෙන මේ ගාථාවන් පිළිබඳවත් නුවණින් සලකාගෙන ප්‍රඥාවෙන් යුක්තව සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා වඩන්ඩ පුළුවන් විදිහට අපි කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි මේ නිවන් මඟ තුල උන්වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් පෙන්වනු ලබන්නේ. නම් යම් තැනක පින්වත්නි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා නම් එතන 37 බෝධිපාක්ෂික ධර්ම තියෙනවා. නම් 37 බෝධිපාක්ෂික ධර්මයන් යම් තැනක තියෙනවා නම් එතන සෝවාං සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල ඒකාන්තයෙන්ම ලැබෙනවා. සාදු කියන්න. ඒ වගේම පින්වත්නි තථාගත ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ මේ ශාසනයෙහි යම්කිසි මාර්ගඵල සංඛ්‍යාත නිවන් මාර්ගක් තියෙනනම් ඒ මාර්ගඵල නිවන් මාර්ග සාන්තයි ප්‍රණීතයි කියලා අපි පිළිගන්නට ඕනි. නම් මේ උතුම් සූත්‍ර දේශනාවේ තියෙනවා සන්තං පදං අபிසමෙච්ඡයන් කරණීයන් අත් කුසලේන තං කරණීයන් සාන්ත පද සංඛ්‍යාත නිවනට පැමිණීම පිණිස යමක් කළ යුතුය නම් යාරේ කුසලයා විසින්ම අවශ්‍ය දේ ඉෂ්ට කර ගන්නට ඕනියන්වෙන් උපදේශයක් මේ දේශනාවේ තියෙනවා. නම් සාන්ත පදේ කියන්නේ පින්වත්නි නිර්වාණයට කියන නමක්. දැන් නිර්වාණය ශාන්තයි. පදේ කියන්නේ නිවනට. නම් නිර්වාණ ශාන්ත පදේ අවබෝධ කර ගැනීම සඳහා මේ කරණීය ධර්ම දියුණු කටයුතුයි කියන එක උන්වහන්සේ වදාලා. එනම් පින්වත්නි ශාන්ත භාවයක් නැත්නම් ඒට කියනවා අශාන්තයි කියලා. එනම් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් නිවන් මඟ පෙන්වන මේ සූත්‍ර දේශනාව සාන්ත පදයට ඇතුළත් වෙනවා. එනම් යම් තැනක ඉපදීමක් ජරාවට යාමක් මරණයට යාමක් පරිදේවයක් දුක දෝමනස්සයක් සිද්දැවුලක් අප්‍රියන්නා එකතු වීමක් ප්‍රියන්ගෙන් වෙන්වීමක් ඔය කියන අප්‍රමාණ දුකක් තියෙනවා නම් එතන පින්වත්නි අසාන්ත භාවයක්මයි. හැබැයි ජලය ගින්දර සුළඟ මහ පොළොව වැනි ඒ භෞතික වස්තු සියල්ල අසාන්තයි. හැබැයි නිර්වාණය කියන සාන්ත පදයේ තුල එහෙම නැහැ.
නිර්වාණය කියන සාන්ත පදය තුළ පින්වත්නි ඔය කියන සත්ව පුද්ගල ආදී කිසිවක් නැති නිසා අමා සාන්ත පදයෙන් ප්‍රණීතයි කියලා උන්වහන්සේ අනුදැනවා දාලා නිර්වාණ ධාතුවේ කිසිවක් නැති බැවින් නිර්වාණී ඉපදීමක් නැති බැවින් සාන්තයි, ජරාවක් නැති බැවින් සාන්තයි, ශෝකයක් පරිදේවයක් දුකක් දොම්නසක් අප්‍රිය අමනාප එකතු වීමක් ප්‍රියයන්ගෙන් වින්වීමක් නොමැති බැවින් සාන්තයි. එන උතුම් සාන්ත පදයට අමහමහ නිවන කියලා කියනවා. ඒතු අමා නිවන සාන්ත පදය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියලා උන්වහන්සේ අනුදැනවා දාලා. එනිසා පින්වත්නි මේ කරණීය ධර්ම මොනවාද කියන කාරණේ කෙටියෙන් සලකා ගන්නට ඕනි. සක්කෝ නිවන් මගේ යාමට සමාර්ථ භව, උජු ඍජු භාවය, සුජු විශේෂයෙන් ඍජු භාවයට පත්වීම, සුවචෝ ඒ කියන්නේ සුවච යා යුතුය මේ ගමන බොහොම කීකරු වෙන්න ඕනේ, මුදු මුදු භව තියෙන්නට ඕනි, අනතිමානී නිහතමානීව මේ නිවන් මඟ යන්නට ඕනි. මේ පළමුවෙන් කියවුණු කරුණු 6. ඉතින් මේ කාරණා 6 හොඳින් දියුණු කරගන්නට ඕනේ. සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලවුක බුද්ධි, සන්ත්‍රින්දියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ. ලද පමණින් සතුටු වෙමින් නිවන් මඟ යන්න ඕනේ. සැහැල්ලු ගති පැවතුම් ඇතුව නිවන් මඟ යන්න ඕනේ. මූකල නුවණින් යුතුව නිවන් මඟ යන්න ඕනේ. සංසුන් ඉඳුරන් ඇතුව නිවන් මඟ යන්න ඕනේ. අල්පස්වල්ප කටයුතු ඇති කෙනෙක් වෙන්නට ඕනේ. වැඩ කටයුතු බහුල කෙනෙක් වෙන්න හොඳ නැහැ. ඒ වගේම කය වචන සංවර ඇතුව ඉන්ද්‍රිය සංවර ආදීන් යුක්ත වෙන්න ඕනේ. නැන් එතකොට පින්වත්නි ඔන්න ඔය කියන කාරණා 8 පිළිබඳව මේ කරණීය ධර්ම තුලදී අපි නුවණ මෙහෙවන්නට ඕනේ. සාදු කියන්න. නචකුද්දං සමාචරේ කිංචීන විඤ්ඤූ පරි උපවදේයුං. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැනි නැනවතුන් විසින් පෙන්වා ඇති කුඩා වූද පාපයන් කෙරින් ඈත් වෙලා ඒ පාප ධර්මයන් සියල්ල යටපත් කරලා ප්‍රහාණය කරමින් නිවන් මඟ යා යුතුයි කියලා බුදුරජාන් වහන්සේ ඔය කරණීය ධර්මයන් තුළ විස්තර කළා. ඉදිරි පින්වත්නි කරණීය ධර්ම 14කුත් අකරණීය ධර්ම 1කුත් වශයෙන් කරුණු 15ක් තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැනවා දාලා. මේ අනුව පින්වත්නි මේ කරුණු 15 අනුගමනය කිරීමෙන් ධර්මයේ හැටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ අවබෝධ කරපු මේ උතුම් ධර්මය ලෝකවාසී සත්වයන්ගේ නිවන් අවබෝධය සඳහා උන්වහන්සේ ආදර්ශ කොට පෙන්වා වදාළ තමන් වහන්සේද ඒ කරණීය ධර්ම දියුණු කළා, අකරණීය ධර්මයන් සියල්ලම ප්‍රහාණය කළා. ඒ උත්තම වූ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා කියලා නමස්කාර කරන්නට ඕනි. ඒ වගේම පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ මේ උතුම් ආර්ය ප්‍රතිපදාව තුළින් අපට යම්කිසි මාර්ගෝපදේශයක් සලසා දුන්නා නම් ඒ මාර්ගෝපදේශය හුදෙක්ම නිවන් මඟ පිණිසමයි. එනම් මේ ඒ නිර්වාණ මාර්ගය තුළදී විශේෂයෙන්ම භාවනා මාර්ගය තමයි සුවිශේෂී කොට සැලකුවේ. මේ කරණීයමෙත්ත සූත්‍රයේ මුලින්ම උන්වහන්සේ මෛත්‍රී කර්මස්ථානය අපට පෙන්වලා දීලා තියෙනවානේ. සුඛිනෝ වා කීමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත්වෙත්වා, මානසික සුවයෙන් සුවපත්වෙත්වා, කායික මානසික සුවයෙන් සුවපත්වෙත්වා කියලා ගාථාවෙන් අර්ථකථනය කළා. ඊළඟට තථාගතයන් වහන්සේ මේ උතුම් දේශනාව මෛත්‍රියට ගන්න අරමුණු වශයෙන් සත්ව කොට්ටාස 20ක් පින්වත්නි අනුදැන වදාළා. සාදු කියන්න. සත්ව කොට්ටාස 20ක් උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒතර සත්ව කොට්ටාස 20ක් තථාගතයන් වහන්සේ මේ කාරණාවලදී අපට පෙන්වලා දීලා තියෙනවා. අපි හොඳින් ඉගෙන ගන්නට ඕනි, නුවණින් සලකා ගන්නට ඕනි. යේකේජි පාන භූතත්ති තසාවාතාවරාවා අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතූලා දිට්ඨාවා ඒවා දිට්ඨා ඒච ධූරේ වසන්ති අවිධූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඊමේ ගාථා යුගලෙන්
සත්ව කොට්ටාස 20ක් වෙන් කළා පෙන්නවා. යම්තාක් ප්‍රාණීවුන් වෙත්නම් කෙලෙස් අයිස සත්තුයෝද, කෙලෙස් නැති රහතන් වහන්සේලාද, සියල්ලෝද, දික් ශරීර ඇති සත්වයෝද, එරි ශරීර ඇති සත්වයෝද, මධ්‍යම ශරීර ඇති සත්වයෝද, මහත් සත්වයෝද, වටකුරු සත්වයෝද, දුරසිටින සත්වයෝද, ළඟ සිටින සත්වයෝද, දුටු විරූ සත්වයෝද, නොදුටු විරූ සත්වයෝද, උපන්නා වූ සත්වයෝද, උපදිමින් සිටින්නා වූ සත්වයෝද, මේ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා මෛත්‍රී වැඩුවා. මෛත්‍රී වඩමින් මෛත්‍රී වඩන්ට උන් වහන්සේ විසින් අනුදැන වදාලා, රොපින්වත්නි බලන්ද, උපන් සත්වයාය පටන් උපදමින් සිටින්නා වූ සත්වයන් දක්වාම තථාගතයන් වහන්සේ මුන තරං වටිනා ආකාරයෙන් පින්වත්නි මේ මෛත්‍රී කර්මස්ථානය මේ තුළින් අපට උගන්වා වදාලා සේක්ද. එසේනම් අපිද සබ්බේ සත්තහ භවන්තු සුඛිතත්තා, සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වඩන්ට ඕනේ. ඊළඟට පින්වත්නි තථාගතයන් වහන්සේ අතරම ඊළඟ ගාථා තුලින් වටිනා විශේෂ උපදේශන කිහිපයක් වදාලා, නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කද්දතිනං කංචි විහාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛමිච්ඡේය. කිසිම කෙනෙක් කිසිවෙකුට වංචාවක් නොකරෙත්වා, අවමං නොකරෙත්වා, පටිගයක් ගැටීමක් නොකරෙත්වා, සියලු සත්වයෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වඩන්න උපදෙස් දුන්නා. මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවං පිසබ භූතේසු මාන සම්භාවේ අපරිමාණං. මාතා යතා නියං පුත්තං, එක දරුවෙකු විඳින මව් කෙනෙක් තමන්ගේ ජීවිතේ නොතකා ඒ දරුවා ආරක්ෂා කරන්නේ මේ යම්සේ සිතන්නේද, එසේම සියලු සත්වයන් කෙරෙහි තමාගේ එකම දරුවා ඉන්න මව්සේ මෛත්‍රී චිත්තේ උපදවාගෙන මෛත්‍රී සිත පවත්වමින් සියලුම සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා, මානසික සුවයෙන් සුවපත් වෙත්වා, කායික මානසික සුවයෙන් සැනසෙත්වා කියලා මෛත්‍රී වඩන්න උපදෙස් දුන්නා. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසංභාදං අවේරං අසපත්තං. කිසිම ගැටීමක් නැති, වෛරයක් නැති, හැපීමක් නැති, ආවරණයක් නැති අප්‍රමාණ වූ අවෛරය මෛත්‍රී චිත්තේ මුල් කරගෙන මුළු ලෝක ධාතුවේ උඩයට සරස දස දිසාවෙහිම සෑම කල්ලිම පැවැත්විය යුතුයි කියා උන්වහන්සේ ගාථාවෙන් අර්ථ දැක්ව සාදුකයන්. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්දෝ ඒතං සතින් අදිට්ටේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. තිට්ටං චරං නිසින්නෝවා, ඒ කියන්නේ මේ සත්වයා සිටගෙන ඉන්න සත්වයෝද, ඒ වගේම ඇවිදින සත්වයෝද, වාඩි වී සිටින සත්වයෝද, සැතපීන සත්වයෝද, යම් තාක් වෙත්නම් ඒ හැම දෙනාදේ කාන්තේම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන්න උපදෙස් දුන්නා. ඉතින් බලන්න පින්වන්නේ, ඔය විදිහට ඒ උතුම් සූත්‍ර දේශනාවෙන් අර්ථ දක්වමින් ඊළඟට අවසාන 10 වෙනි ගාථාවෙන් වදාරනවා විදර්ශනාව පිළිබඳව. උන්වහන්සේගේ ඒ සූත්‍ර දේශනාව තුල අවසාන ගාථා හොඳට මතක තියාගන්න විදර්ශනා කාරණයක්. උන්වහන්සේ ඒ තුලින් අවබෝධ කරන්නට තියෙන මේ උතුම් ධර්මය, සාක්ෂාත් කරන්න තියෙන උතුම් ධර්මය තමයි උන්වහන්සේ අවසාන ගාථාවෙන් පෙන්වන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ඝේදං නහි ජාතු ගබ්බසීයං පුනරේති. සාදු කියන්නේ දිට්ඨිංච අනුපගම්ම, ඒ දෘෂ්ටි සියල්ලම බිඳ දැමීම. කියන්නේ දැන් මෙතුවක් අපි මේ සූත්‍ර දේශනාවෙන් සම්මුති සත්‍යය කතා කළේ මම කියන කාරණය, මමද අසල් වාසී වූ දාදි වාසීන්. නමුත් පින්වත්නි මෙතනදී දිට්ඨිංච අනුපගම්ම සීලවා, මේ දෘෂ්ටිය බිඳලා දානෝ සම්මුතිය, මම කියන සත්ව සංඥාව සම්පූර්ණයෙන් බිඳ දමනවා. සම්පූර්ණයෙන් බිඳ දමලා දාස ස්කන්ධ 5ක් ධාතු 18 ආයතන 6
පටිච සමුප්පාදාදී මේ සියල්ල නාම රූප වශයෙන් උන්වහන්සේ මෙනෙහි කරන්න උපදෙස් දෙනු ලැබෙනවා සාදු කියන්න. එතකොට පින්වත්නි, ඒ අනුව සත්වපුද්ගල සංඥාවක් නැතුව නාම රූප ස්කන්ධ ආයතන ධාතු පටිච සමුප්පාදාදී පරමාධර්ම සමූහයක් පමණක් බව වටහා ගනිමින් නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවා ගන්නට උපදේශයෙන් ලැබෙනවා. මේ නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවා ගැනීම දිට්ඨිංච අනුපගම්ම ආත්ම දෘෂ්ටිය බිඳ දැමීම කියලා සඳහන්ව පවතිනවා. ඊළඟට සීලවා තමව රක්නා සීලයෙන් සීවපිරිසිඳ සීලයෙන් යුක්තව සීලවන්ත වෙනවා. ඒ මේ උතුම් සීලයෙන් යුක්තව දසනේන සම්පන්නෝ ඒ නාම රූප පරිච්ඡේද ඥානෙ ලබාගෙන ඉන් අනතුරුව උදයව්‍ය ඥානය, භංග ඥානය, භය ඥානය, ආදීනව ඥානය, නිබ්බිධා ඥානය, මුචිත කම්මතා ඥානය, පටිසංකානුපස්සනා ඥානය, සංඛාරූපේක්ඛා ඥානය, අනුලෝම ඥානය කියන මේ ඥාන පරම්පරාව උපදවා ගනවා. උන්වහන්සේලා දසනේන සම්පන්න භාවයට පත්වෙනු ලැබෙනවා. එතන බලන්න පින්වත්නි, ඒ මේ විපස්සනා ඥානයන්ගෙන් සමන්වාගත වෙලා සෝතාපට්ටි මාර්ගඵල ඥානය ලබාගෙන ඒකාන්තයෙන් ඒ උත්තමයා, එමෙ නැත්නම් ආර්ය ශ්‍රාවකයා දසනේන සම්පන්න භාවයෙන් යුක්තව අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගනු ලැබෙනවා. ඒ මේ උත්තම වූ ස්වභාවයට, උත්තම වූ තත්වයට උන්වහන්සේලා පත්වෙමින් තමන් වහන්සේලා කාමේසු විනෙය්‍ය ගේදං එකලොස් කාම භූමියේ කිසිම තැනක නැවත ප්‍රතිසන්ධියක් නොගෙන, ප්‍රතිසන්ධි සාන්ති නොගෙනන තත්වයට පත් කරගෙන ඒකාන්තයෙන්ම අනාගාමී ඵලයට හෝ පත් වෙලා අවියාතප්ප සුදස්ස සුදාසි අකනිට්ටක යන පංචසුද්ධාවාසයන්හි උපත ලබනවා, පහළ වෙනවා. ඒදී අරහත්වෙන් අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න වාසනාව ලබා ගන්නවා පින්වත්නි. ඒ නිසා ඒ මේ වශයෙන් අපි කල්පනා කළ බලන්නට ඕනි, මේ උත්තම වූ සම්බුද්ධ ශාසනය තුළ මේ උතුම් පිරිසූත්‍ර දේශනාවක් වශයෙන් භාවිතා කරන කරණීයමෙත සූත්‍රය පාලි අර්ථයේ නොදන්නා පිරිස සිංහලෙන් අර්ථය දැනගන්නට ඕනේ. ඒතර පාලි භාෂාවෙන් සජ්ජායනා, ඝන සජ්ජායනා කරනකොට ඒ තුලින් ආරක්ෂාවක් ලැබෙන එක හැබැයි පින්වත්නි, සිංහලෙන් තමන්ගේ මව් භාෂාවෙන් අර්ථය දැනගෙන සජ්ජායනා කරනකොට, මෙනෙහි කරනකොට ඔන්න ඔය මෛත්‍රී කර්මස්ථානයත් විදර්ශනා කර්මස්ථානයත් වැඩෙන නිසා නාන්සේලාට, ඒ පින්නතුන්ලාට භාවනා අරමුණු වැඩෙන්න පටන් ගන්නවා. එනිසා සිංහලෙන් හෝ තමන්ගේ භාෂාවෙන් අර්ථය දැනගෙන සිහියෙන් යුක්තව මේ උතුම් පිරිසූත්‍ර දේශනාවන්, එහෙම නැත්නම් සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරමින් මෙනෙහි කරමින් ඔබ හැම දෙනාටම කරණීය ධර්ම 14 දියුණු කරගෙන, අකරණීය ධර්ම 1 ප්‍රහාණය කරගෙන, අර 500ක් ස්වාමින් වහන්සේලා කයේ බිඳී යන ස්වභාවය ආදී දැකගෙන උතුම් ධර්මයේ යම්තේක අවබෝධ කළාද, ඒ උතුම් අවබෝධයට පත්වෙන්න අප සියලු දෙනාටම මේ උතුම් කරණීයමෙත්ත සූත්‍රාන්ත දේශනාවම උපකාර වේවා කියලා අදිෂ්ඨානෙ ඇති කර ගන්නට ඕනි. අද මේ උතුම් දේශනාව සඳහා පිටා ගෞරවයෙන් ආරාධනා කළ අපේ මේ කල්යාණ මිත්‍ර තෙන්නකෝන් ඉහළගම මෙතිතුමන්ටත්, ලක්ෂ සංඛ්‍යාත ධර්ම ශ්‍රවණය කරන ඔබ සෑම සියලු දෙනාටමත් ඒකාන්තයෙන්ම මඟඵල අවබෝධ කර ගැනීමට මේ උතුම් ධර්මානුශාසනාව හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. උතුම් ධර්මානුශාසනාවෙන් උපදවාගත් සියලු කුසලානි සංස ධර්මය දායකත්වයේ දරූ සියලු පින්නතුන්ලාටත්, නමින් ජන්මාන්තරගත හැම දෙනාටමත්, රට දැය සමය වෙනුවෙන් දිවිපදූ සියලූම රණවිරු දූපුතුන්ලාටත්, ඔබ අප හැමෝටමත්, දිව්‍යං සහිත ලෝක සත්වයාටත් අමහා මහ නිවංසුව පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදන කරමු. ආකාසට්ටහා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටහා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංස කුසල බලයෙන් අමා සැපතම සැලසේවා. අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ හම්බන්තොට විහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය පූජපාද නාගොඩ සත්තාලෝක ස්වාමීන් වහන්සේ. අපේ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමඟ චිරජීවනය ප්‍රාර්ථනා කරමු.